2023 ලෝකස්ලන් තරගාවලිය කවුරු දිනයිද? ඒ කියන අනාවැකි කියන එක ලෙහෙසි නෑ. කොහොම වුණත් ක්‍රිකට් ප්‍රවීණයන් රාශියක් මෙදාපාර දින නාය ගැන අනාවැකි කියලා තිබුණා. මෙතෙන්දී බොහෝ අනාවැකි වල කියවිලා තිබුණු කණ්ඩායම් බොහෝ දුරට සමානයි. මෙදා ලෝකස්ලන් තරගාවලිය ගැන එංගලන්ත ක්‍රීඩකයන් කිහිප දෙනෙක් කියපු අනාවැකි විදෙස් මාධ්‍යයක් වාර්තා කරලා තිබුණා. එංගලන්ත කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන්නෙක් වුණු ස්ටීවන් ෆින් අපූරු අනාවැකියක් කියලා තිබුණා. 2011 ඉඳන් සත්කාර කරට ලෝකස්ලන් දිනපු නිසා මෙදා පාරත් එහෙම වෙයි කියලා තමයි ෆින් කියලා තිබුණේ. බලන්න 2011 ඉන්දියාව ලෝකස්ලානේ දිනුවා අවසන් තරගයේ තිබුණේ ඉන්දියාවේ. ඒ අවුරුද්දේ ඉන්දියා සත්කාරක රටක්. 2015 ඕස්ට්‍රේලියාව ලෝකස්ලානේ දිනුවා. එදා ඕස්ට්‍රේලියා කණ්ඩායම සත්කාරක කණ්ඩායමක්. අන්තිමට තිබුණු ලෝකස්ලානේ එංගලන්තයේ දිනුවා. ඒ වතාවේ ලෝකස්ලානේ තිබුණේ එංගලන්තේ. ඉතින් මෙදා පාර ඉන්දියාව දිනයි කියලා මම හිතන්නේ. අවසන් කණ්ඩායම් හතර අතරට ඉන්දියාව, එංගලන්තය, නවසීලන්තය එක්ක පාකිස්තානයේ. කොහොම වුණත් මේ පාර ලෝකස්ලානේ ගොඩක් තරඟකාරී වෙයි. එංගලන්ත නියෝජනය කරන ටමල් මිල්ස් කියන්නේ මෙදා පාර ලෝකස්ලානේ පාකිස්තානයේ දිනයි කියලා. මම හිතන්නේ මේ පාර ලෝකස්ලානේ අවසන් හතර අතරට ඉන්දියාව, පාකිස්තානය, එංගලන්තය එක්ක දකුණු අප්‍රිකාවෙයි. ඉන්දියාවට මොනතරම් පිටියේ සහාය තිබුණත් ෂයිෂා ඇෆ්‍රිඩි එක්ක හරිස් රවුෆ්ගේ පන්දු යැවීම, බබසා රිෂාන්ගේ ප්‍රතිකරණයයි එක්ක මෙදා පාර පාකිස්තානයේ කුසලානේ දිනාවි. වර්තමාන ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කරන පන්දු යවන්න අතරින් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඉන්න ජේම්ස් ඇන්ඩර්සන් කියන්නේ මෙහෙම අනාවැකියක්. මම හිතන්නේ අවසාන තරගයේ තියෙන ඉන්දියා කණ්ඩායමයි එංගලන්ත කණ්ඩායමයි අතරේ තියුණු තරගිකින් පස්සේ එංගලන්ත කණ්ඩායමට හැකියාව ලැබෙනවා ලෝකස්ලානේ දිනන්න. අවසාන කණ්ඩායම් හතර අතරට ඉන්නේ ඉන්දියා කණ්ඩායමත්, දකුණු අප්‍රිකා කණ්ඩායමත්, එංගලන්ත කණ්ඩායමත්, ඕස්ට්‍රේලියා කණ්ඩායමත්. හරිම වාසනාවන්ත විදිහට හොඳට සෙල්ලම් කළත් පාකිස්තාන කණ්ඩායමටත්, නවසීලන්ත කණ්ඩායමටත් මේ වතාවේ අවසන් කණ්ඩායම් හතර අතරට එන්න වාසනාව ලැබෙන්නේ නැහැ. ඔය විදිහට තමයි කට්ටිය බලාගෙන හිටියා වගේ අනාවැක් කියලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.